උපසර්ග මේක සිංහල පාඩම නෙමෙයි මේක ෆිසික්ස් පාඩම උපසර්ගයක් කියවම සිංහලනොත් දන්නවනේ ඉස්සරහට යොදන කැල කියලා අනේ වගේ ෆිසික්ස් වලට වෙන මොකුත් නෙමෙයි මේ ඒකක වලට පොඩි කැලක් ඉස්සරහට දාලා වැඩේ ලේසි කරගන්නවා මොකද හිතන්න අපි දිගමන්නේ මීටර වලින් හරි අපි ගමු අන ඉනෝ පෘථුවිය පෘථුවිය ඇදි මේ පෘථුවිය අපි මේ වටේ ගන්නවා මේ පෘථුවිය පරිධිය එහෙනම් මේ අරය ඒ වගේ දේවල් ගන්නවා මොකෙන්ද ගන්න මීටර වලින් ෂොක් ඊට පස්සේ අපි වෙන අපි වෙන දකින්න ඈත තින ඉර තින එතකොට අපි මෙහෙන්ලා ඉර තින ඊට පස්සේ තව මේ වෙන ළඟ තින හඳ තින අපි මෙතන අපේ පෘථුවියේ ඉඳලා මයිනා හඳට දුර මොනවද මයින් මීටර වලින් මොකදilla ඉරට මයින් දුර මොනවද මයින් මීටර වලින් එතකොට පොත් කීයක් ඕනේ දෙක තියෙන බිංදු ටික ලියන්න අන්න එකයි ඒ නිසා අපි මේ කරදර වලින් බේරෙන්න අපි 10 බල වලින් වැඩේ බේර ගන්න යන්න තව නිකන් හිතන්න පෘථුවිය වගේ එකක් හරි හඳ වගේ හරි ග්‍රහලෝකයක ස්කන්ධ ග්‍රහලෝක ගැන හිතන්න එපා වෙන තව දේවල් තියෙනවා ඒ වගේ දේවල් වල ස්කන්ධයක් හරි මොන හරි එහෙම නැත්නම් තව මොනවද තව බලන්නේ අතන මේ වැඩිපුරම භාජය වෙන්නේ ස්කන්ධ දේවල් වගේ දේවල් එක තමයි දිගවල් ඒ වගේ දේවල් එක තමයි වැඩිම සමලෙන් ඕනි වෙන්නේ අනිත් එක හිතන්නකෝ දැන් මේ දේවල් වලින් හැදිලා එනවා ඊළඟට බලයට නිව්ටන් අනේ වගේ දේවල් ඒවෙන් ගන්න ගමන් ආයේ වැඩේ පිස්සු හැදෙන වැඩක් වෙන්නේ ඒ හින්දා අපි 10 බල වලට වලින් වැඩේ බේර ගන්න අපි සිස්ටම් එකක් හදාගෙන තියෙනවා අපි ගම මීටරේ මීටරේ කියලා අපි සමනගම් අපි පොඩි උදාහරණයකට ගන්න මීටර අපේ අඩි රූලේ මොනවද මෙන්නලා තියෙන්නේ අඩි රූලේ තියෙන එක පැත්තක් අඟල් අපි ඒ ගැන කතා කරන්නේ නැහැ අපි ඇමරිකාවේ නෙමෙයි තියෙනවා සෙන්ටිමීටර වලින් ලකුණු කරලා සෙන්ටිමීටර ලකුණු කරලා සෙන්ටිමීටර ආයෙ බෙදලා තිනවා ඒක මොනවා ඒක මිලිමීටර අන්න අපිට හැම හම්බ වෙනවා අපි අඩි පැත්ත ගැන කතාවත් වැඩිපුර ලේසි මුලින් එතනදී අපිට අමතක වෙනවා ළමයි සාමාන්‍ය අපි වැඩි පාජ වෙන්නෙම නේද ඩෙකා මීටර් ඩෙකා මීටර් දිනවා ඊළඟට සෙන්ටිමීටර් දැන් ඊළඟට අපි මිලිමීටර් දිනවා ඊළඟට අලුත් අලුත් දේවල් ගැන කතා කරන්න ගන්නකොට ඔය සංග්‍රහවලිය නැනෝ ගැන හදේදී නමුත් නැනෝ වලට වඩා කලින් මිලි නැනෝ අතර එකක් තියෙනවා මයික්‍රොමීටර් ඊළඟට එනවා නැනෝ මීටර් උඩට යන්න ගත්තා වැඩි වෙනකොට ඩෙසිමීටර් අපි මෙතනින් පටන් ගන්න වැඩි හොඳයි. ඒ කියන්නේ අපි හොඳටම දන්න එක කිලෝමීටර්. 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 ඊළඟට ඩෙසි. ඊළඟට ඒ දෙක අතරේ තියෙන එකක් හෙක්ටෝ. ওই විදිහට තියෙනවා. මේ ගැන අපි පිළිවෙලකට කතා කරන්නයි දැන් යන්නේ. ආ
ඕනිම එකක බිංදුවේ බලය එකයි කියලා දන්නවනේ. එකයි. ඔතන ඉඳලා උඩටයි යටටයි යවනවා. Light mega eka 10 palawini balaye man kalin liwwe waraddala da kalin liwwe desi yata deka yata desi uda neida deka thamai uda tiyenne deka 10 eka ilangata දැමිතන්න මීටර ද කිලෝ මීටර ද ග්‍රෑම් ද ඒ වගේ දේවල් නෙමෙයි මේ ඕනි එකක් එන්න පුළුවන් තප්පර එන්න පුළුවන් කෙල්ලු ඉන්න එන්න පුළුවන් ඒ වගේ ඕනි එකක් ආ ඩෙකා ඩී ඒ එක්ටෝ නේ එච් එච් හරි පාඩලිය තද කරගෙන යන් උඩට යන්න එතකොට පේනවා හොඳට දහයතුන කියලා කියලා කේ මේටිකට එනකන් තමයි සිම්පල් අකුරු තියන්නේ අනිත් එක මෙතනට එනකන් 10 1 2 3 ආවා. ඊළඟට එනවා 10 3 ඉඳලා යන්නේ ගෙනීම 10 6 ට. ඒ තමයි මෙගා. මෙගා කැපිටල් M. මෙගා ඊළඟට නේ 10 9 ගිගා ඊළඟ 10 12 නා ටෙරා ඊළඟට නෝ 10 15 පෙටා ඒ තමයි 10 බල වැඩි වෙනකම් ඊටසේ අපි අඩු වෙන පැත්තට මුලින්ම 10 ඍණ එක හම්බ වෙනවා 10 ඍණ එක ඩෙසි දහය ඍණ දෙක සෙන්ටි දහයරින තුන මිලි ඉ
ඊළඟට එන්නේ 10 ඇරින 6. මයික්‍රෝ. දැන් ඔන්න ග්‍රීක අකුරක් එන සෙල්ලම නේ. ඊගොඩ තමයි මියු. දැන් 10 ඇරින 9. ඒ තමයි නැනෝ. දහරෙන 12 නෝ පිකෝ. සිම්පල් පි. දහරෙන 15 නෝ ෆෙම්ටෝ. Simple nef. මෙන්න මෙහෙම තමයි 10 බල වලින් යන්නේ. ඕකට තමයි උපසර්ග කියලා ලොකු වචනකින් කිව්වේ. මම පින්තූරේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේකට ලින්ක් එක. මේ විදිහට තමයි ඕනිම එකක් මනින්නේ. ඒගෙන වෙන කතා කරන දෙයක් මම හිතන්නේ නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිත් දේ තමයි තව පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි දිගමනින්නේදී තව පොඩි වෙනසක් තියෙනවා. දිගමනීමේදී එකයි ඒ නොට් ඒ නොට් නෙමෙයි ඒක ඒක කියන්නේ 10 ඍණ 10 10 ඍණ 10 කියන එක. එහෙනම් මීටර් මේ කියන්නේ Angstrom කියලා. ඒක දිගමැනීමේදී පාවිච්චි කරන එකක්. එතකොට මේක අපි දැන් ලියුවා. ඕනෑම එකකට මෙන්න මේ විදිහට මේ පේවර්ක් මෙතන දිගමැනීමේදී තමයි මෙතන ඇන්ස්ට්‍රොම් කියලා එකක් ආවේ. මම හිතනවා උපසර්ග කියන්නේ මේ ටික මේක ඇති මෙතනින් ඉවරයි.